නේද? හිතාගන්න යාචක මහතුරු ඉන්නවනේ. එහෙම ඉන්නවනේ. දැන් මිනිස්සුયા කවදාකවත් එක විදියට ඔක්කොම රජවරුලා ඉන්න ඉන්නවද? එකවරු එකව එසම කෝටික කියලා ඉන්නවද? සිටුවරු වෙලා ඉන්නවද? නැත්නම් ඔක්කොම යාචකයෝ වෙලා ඉන්නවද? ඔක්කොම කම්කරු වෙලා ඉන්නවද නැහැ? ඉතින් අපිට මේ බොහොම පැහැදිලිව පේනවා මා විශාල බෙදීමක් නේද? එක එකනාගේ ස්වභාවය වෙනයි, එක එකනාගේ වත්කම් වෙනයි, එක එකනාගේ හැකියාවන් වෙනයි නේද? හැමෝටම පුළුවන් දොස්තර මහත්තයෙක් වෙන්න. හැමෝටම පුළුවන් ඉංජිනේරුවෙක් වෙන්න. හැමෝටම පුළුවන් ගුරුවරයෙක් වෙන්න. වෙන්න බෑ නේද? ඒක තිරිසන් ලෝකේ බලන්න. වඳුරා එක විදියක්, කරකට අවිදියක්, අලියා අවිදියක් නේද? බල්ලෙක් කරන් බලන්න. දඩාවට එන බල්ලෙක් ඉඳුරු කන්නේ, ලොකු ගෙදරක ඉන්න බල්ලා හොඳට කනවා නේද? ඒක අපිට මේ මෙතන පේනවා මහා විවිධත්වයක් නේද? ඈ? දැන් පේනවනේ විවිධත්වය. ඈ? දැන් ඔයාගේ රූපෙට යාට තියෙන්නේ? නැහැ. එයාගේ රූපෙට මහත්යට තියෙන්නේ නැහැ නේ? හැමදේම වෙනස්. තේරෙනවද? අන්නේ වෙනස්භාවය සකස් කරලා දෙන්නේ සංස්කාර විදිහට. සංස්කාර කියන්නේ මොනවද? කුසල් සහ අකුසල්. තේරෙනවද? ඉතින් මෙන්න මේ සකස් කරලා දෙන කුසල් සහ අකුසල් සංස්කාර වල පළවෙනිම ඇත්තෙන් තේරෙනවනේ මම දැන් කියුවා නේද? නේද? අන්නේ වෙනසට තමයි කුටේ දිව්‍ය ලෝකේ අපාය කියලා කියන්නේ. තේරෙනවද? එතකොට මේ ලෝකේ ඉන්න ලොකුම කෝටිපතියා කියන්නේ ගොඩාක් පින් කරපු කෙනෙක්. තේරෙනවද? එතකොට ඊටත් වඩා පින් කරලා යමෙක් දෙවියෙක් වෙන්න ඕනේ කියලා හිතුව කෙනා දිව්‍ය ලෝකේ ඉන්නවා. තේරෙනවද? ඒ දිව්‍ය ලෝකේ දෙවිවරු මේ මිනිස්සු වගේම තමයි. මහේශාක්‍ය දෙවිවරු ඉන්නවා. තේරෙනවද? ඒගොල්ලෝ හරේ සත්‍යයි. මහා පිරිවර ඉන්නවා. ලස්සන උතුම් කලන්දමින් ඉන්නේ. තේරෙනවද? ඒගොල්ලෝ පින වැඩි. දුප්පත් දෙවිවරු කිනා දෙවියන් ළඟ සේවය කරන දෙවිවරු කිනා. තේරෙනවද? ඒ අයියේ ඒත් මේ විවිධත්වයක් තියෙනවා. ඒත් සංස්කාර සිත. ඒක අකුසල් වැඩි වීම කරගන්න මිනිස්සු මරලා කියලා නිරේ උපදින. නිරේ කියන්නේ මේ මහ පොළොව යට තියෙන. නිරයන් 118ක් බුදුරයන් වහන්සේ දේශනා කරනවා. එක නිරයක් තියෙනවා ඒක තනිකර ගින්දර විතරයි තියෙන්නේ. වෙන දෙයක් නැහැ. තව නිරයක් තියෙනවා ඒක ගල් අඟුරු විතරයි තියෙන්නේ. නිලිසෙන අඟුරු රතු පහකින්. තව නිරයක් තියෙනවා ඒක යෝගී විතරයි තියෙන්නේ. තව නිරයක් තියෙනවා ඒක තියුණු උල තියෙන මේ පණුව විතරයි ඉන්නේ. එකට වැටෙන පණුවම කාලා ඉවර වෙන හැය කරේ. තවනිදයක් තියෙන එක තනිකර උල් තියෙන්නේ. උල මතම ඇනිමි නියමි 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 යනවා. එයි අකුසන්නික. තේරෙනවද? දැන් මහාඥා පන්තිල් රකින්නවද? රකින්නවද? නැහැනේ. හොඳද? දැන් පන්තිල් රකින්නයි දැකලා බිනව නේද? ඈ? සිල් ගන්නයි දැකලා බිනව නේද? තේරෙනවද? සිල් ගන්නයි දකින්න වගේ උදේ දවස ගන්න කුකුළු 100 200 මරන මිනිස්සු දැකලා තියෙනවද? දැකලා තියෙනවනේ. දැන් කුකුළු 100 200 මරන මිනිස්සු ඉන්නවා. දවස ගන්න මිනි මරන මිනිස්සු ඉන්නවා නේද? ඒකෝල අච්චර සිල් දකින්න මිනිස්සු ඉන්නවා නේද? එහෙනම් උදේ ඔය දෙන්න මැරිලා ගිහිල්ලා එක තැනක තියෙනවද? නෑනේ. ඒක තමයි වෙන්නේ. මරණ අර මිනිස්සයා නිරේත වැටෙනවා. සිල් ගන්න මිනිස්සු අතන ඉපදෙනවා. දැන් උඹට හිතන්න පුළුවන් දිවි ලෝකයක් තියෙනවා කියලා? ඈ? මේ මනුෂ්‍ය ලෝකයම වගේ තමයි. මනුෂ්‍ය ලෝකයේ රජකෙදරක් තියෙනවා වගේ මනුෂ්‍ය ලෝකයේ පැල්පතක් තියෙනවා. නේද? ඒ පැල්පතයි රජකෙදරයි එකම නිර්මාණය වෙන සංස්කාර. නේද? ඒක ඊටත් වඩා සංස්කාර රැස් කරපුවයි දිව්‍ය ලෝකවල ඉන්නවා. ඊටත් වඩා අකුසල් කරපුවයි පල්ලයන් නිරේත වැඩිලා ඉන්නවා. නමුත් ඒක අපිට ඇත්තට පේන්නේ නැහැ. මේ මත්සහයට පේන්නේ නැහැ. නමුත් ඔබ ඒක විශ්වාස කරනවා කවදාහරි පෙරුවන් කරේ සද්ධාව පහක් කරගත්ත දවසක්. තේරෙනවද? ඔබ විශ්වාස කරන්නේ නැහැ කියන්නේ ඒ කියන්නේ තාම පෙරුවන් කෙනෙක් ශ්‍රද්ධාව සකස් වෙලා නැහැ. තේරෙන්නේ? ඒකට කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණියත් ඇහෙනකොට දැන් මම මේ කල්යාණ සද්ධර්මයේ කර කියනකොට ඔබ තුල දැන් මේ සැකේ සුත්තු සුත් එහාට මෙහාට යන අරුමලෝසු බව මතු මෙහාට මෙහාට යනවා. ඒක තමයි පිළිගන්නේ. තේරෙනවද? එහාට මෙහාට මෙන් යනවා. මෙහෙන් මේව තව තව මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණිය කරනකොට ඔබ ලඟදා එක පැත්තකට පැන ගන්නවා. තේරෙනවද? ඒක සද්ධාවේ ප්‍රශ්නයක්. හොඳද? තව තවත් අධර්ම ශ්‍රවණය කරන්න බණ අහන්න ඒ පොතපොත කියවන්න. එතකොට ඔබට ඔය ප්‍රශ්න ඇති වෙයි. මනුස්ස ලෝකයේදී හැබැයි මේ විඳක් වෙන තමයි පුතේ. ඒ ස්වභාවයම සංස්කාරවල ස්වභාවයම දිව ලෝකයේ කියලා කියන්නේ. ඔබම හිතන්න ඕනේ පව් කරන මනුස්සයෙක් ඉන්නව නම් මේ පින් කරන මනුස්සයෙක් ඉන්නව නම් මේ දෙක අතර මහා පරතරයක් තියෙනවා නේද? එයා පින් කරන කෙනා සැප ලබන්න ඕනේ, පව් කරන කෙනා දුක් විඳින්න ඕනේ. දැන් දුක කියන්නේ අපාය පුතේ සැප කියන්නේ දිව ලෝකේ. එහෙනම් මේ දෙක තියෙන ඔබට තේරුම් නැතිනවා. නේද? ඒක බලපල දකින්න. තේරෙන්නේ? ඔබ හිතන්න ඕනේ දෙවියනේ මෙච්චර මිනිමාර්ග මිනිස්සු මෙච්චර යුද්ධ කරන මිනිස්සු මැරිලා ගිහිල්ලා නැවත මිනිස්සුත් කියලා ඉපදෙන්න බෑ. නේද? මිනිස්සු දහස් ගාණක් වැඩිච්ච මරපු මිනිස්සු කුකුළු දහස් ගාණක් මරපු මිනිස්සු කල දහස් ගාණක් මරපු මිනිස්සු මිනිස්සු කියලා ඉපදෙයි. එහෙනම් එයා යන්නේ කොහෙද? ඒක එහෙනම් හිතන්න ඕනේ දෙයක් කියලා දැක් තියෙනවා. ඒ අකුසල් වලට විපාක වෙයි. නේද?
දවස ගානේ මහා දන් දෙන දවස ගානේ බණ කියන දවස ගානේ සීල් රැකෙන දවස ගානේ පින්කම් කරන මිනිස්සු කොච්චර ඉන්නවද ලංකාවේ? එන ඔබ හිතන්න ඕනේ නම් මේගොල්ලෝ මැරිලා මීට වඩා සුභතියකට යනවා කියන කාරණේ. තේරුණාද? ඒක හේතුඵල ධර්මයෙන් දෙතර දකින්න ඕනේ. ඈ? ඊළඟට ඒ සත්‍යය කරක් කරගන්න ඒකෝර එක හරියයි ඈ. සාධුකාරය කියන්නේ. මොකද තියෙන දුන් අප්‍රමාණ සත්‍යස්පස් වෙන මේ වෙලාවේ ඒ සත්‍යුවන් කෙරේ අප්‍රමාණ